තෙරුවන් සරණයි ඔගොලු සියලු දෙනාටම. මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ සෝතාපන්න වෙන්න අවශ්‍ය මූලිකම අවබෝධය, ප්‍රඥාව උපදව ගන්න අවශ්‍ය කරුණු කාරණා ටික තමයි. එතකොට ඕගොල්ලෝ මේක නම් ඉස්සෙල්ලම බලන්නේ, මේක ඉස්සෙල්ල වීඩියෝ දෙකක් තියෙනවා. ඒ වීඩියෝ දෙක පොඩ්ඩක් නරඹලා ඉන්න. ඒකේ කියන කතා ටික අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ අහන්න ඕනේ. ඒක ඇහුවොත් විතරයි මේ ඖෂධය ඔයගොල්ලන්ට පත්‍යයන් වෙන්නේ. ඒ හින්දා ඔයගොල්ලෝ ඒ වීඩියෝ දෙක නරඹලා මේ තුන්වෙනි වීඩියෝ එක බලන්න. ඒකෙදී ඔයගොල්ලන්ට අරකෙදි මාර්ගය හදලා දෙනවා. මේකෙදී ඔයගොල්ලන්ට මේ ඒ අවශ්‍ය යන මාර්ගයට මේ වැටෙන විදිහට තමයි මේක මම කරන්නේ. එතකොට දැන් අපි මේකෙන් කතා කරන්නේ මොකද්ද දන්නවද? මේකෙන් කතා කරන්නේ අපි ලෝකේ පරම සත්‍ය මොකද්ද කියන එක. දැන් බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරන දේ තමයි දැන් මේ මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. එතකොට මේ ටික ඔයගොල්ලන්ට කාට හරි කෙනෙකුට අවබෝධ වුණොත් මින් පෙර නොඇසු ධර්මයක් අවබෝධ වුණා. එතකොට දැන් තථාගතයන් වහන්සේ දේශනා කරනවානේ මේ බෝධි මූලයේදී පෙර නොඇසු නොයිරු ධර්මයක් මට අවබෝධ වුණා කියලා. ඒ කියන්නේ එතකොට සාරා සංකල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන එනකොට මේක නොඇසු ධර්මයක්ද? දැන් මම ඉස්සරහට කියන්නේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියන ස්වභාවය අහලා නැති එකක්ද? දැන් මමත් ඕන තරම් අහලා තියෙනවා මේ නිකන් අනිත්‍ය දුක අනාත්මයි කියන කතාව හරි එහෙම හරි තියෙනවා. ඉතින් කොහොම හරි මේ එතකොට තථාගතයන් වහන්සේ ඒ තරම් සුපිරියටම ප්‍රඥාව උපදව ගන්න පුළුවන් නෝන වඩාගත් උත්තමේ කියනවා මම පෙර නොවිසුයි නොයසු නොවි ධර්මයක් තමයි දැන් මම අවබෝධ කරගත්තේ කියලා. කියන්නේ මීට ඉස්සෙල්ලා අහලත් නැහැ. මීට ඉස්සෙල්ලා එහෙම දෙයක් අවබෝධ වෙලා නැහැ කියන එක තේරෙනවා. අහලා නැහැ කියලා කිව්වහම පුදුම කතාවක් නේ ඒක එතකොට නේ. එතකොට දැන් අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඕගොල්ලෝ මේක මේ ලෝකේ මෙහෙමයි කියලා අහලා තියෙනවා. අහලා තිබ්බ වුණාට මේක ඕගොල්ලෝ මනසින් දැකලා නැහැ. දැකීම තමයි ඇහිම කියලා කියන්නේ. සුත කියන්නේ සුතය කියලා කිව්වේ කණෙන් අහලා ඒක තමන්ට පත්‍යයන් වෙන එක තමයි මේ සුතය කියලා කිව්වේ. නිකන් නැත්තම් නිකන් කණෙන් අහන එක කියලා එක නෙමෙයි. තමන්ට අවබෝධ වෙන එක මනසින් මේක තමන්ටම අවබෝධ වෙච්ච වෙන ගතිය තමයි ඔය මින් පෙරණ ඇසු එක කියලා කියන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ අනිත්‍ය දුක්ඛ අනත්තයි කියලා එක ඇහුණා වුණාට ලෝකේ දුකයි කියන එකත් ඇහිලා තියෙනවා. නමුත් දුකයි කියලා ඇහුණාට ඕගලන්ට එහෙම එහෙමක තේරිලා නැහැ නේද? මොන දුකක්ද මේකේ? ඔය සව ඉන්නේ ජොලියෙන් ඉඳලා හිටලා ඉතින් පොඩි දුකක් එනවා. අපට නම් ඉතින් මට නම් ජීවිතේට දුකක් දෙවෙනි ලැලත් නැහැ එහෙම කියලා ඉතින් හිතන්න පුළුවන්. නමුත් ඔන්න මේක අහගෙන යනකොට ඕගලන්ට තේරෙයි පෙර නොඇසු එකක් නේද කියන එක. හොඳේ මෙතනදී අපි දුක ගැන පොඩ්ඩක් කතා කරමු. එතකොට මේ දුක ඔයගොල්ලෝ මීට ඉස්සෙල්ලා අහලා තියෙනවද දැනලා තියෙනවද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මොකද මේ ලෝකේ අපිට දැන් දැනෙන දුක් ස්වභාවයක් විදිහක් තියෙනවනේ. ඒ කියන්නේ අපිට කයට දැනෙන දුකක් තියෙනවා. මොන හරි වේදනාවක් දැවි පිච්චිලා අතපය කැඩිලා එහෙම කායික දුකක් දැනෙනවා මොන හරි ක්‍රමවල වලින්. එතකොට ඒ වගේම මානසික දුකකුත් වැටෙනවා. මේක නිසා මේ මෙච්ච හින්දා මානසිකව දුක් වෙනවා ඔයගොල්ලන්ට. ඒවා ඉතින් කියන්න දෙයක් නැහැ මානසික දුක් කොහොමද කියලා. ඉතින් එතකොට මේ ඒක ඇවිල්ලා මේ ඔය හැම තිරිසන් සතාත් දන්නවා. දැන් ඔය කියන දුක දැන් බුදු කෙනෙක් පහළ වෙන්නේ දුකට හේතුව දුක නැති කිරීමේ මාර්ගය ගැන කියලා දෙන්න නම් ඕක තිරිසන් සතත් දන්නවා. ඉතින් බුදු කෙනෙක් ඕනද ඕක කියලා දෙන්න නේද? දැන් අපි කියමුකෝ බල්ලෙක් ඉන්නවා. බල්ලට දැන් බෞද්ධයෙකුට විතරයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ කියලාත් කියනවා. වෙන මුස්ලිම් කතෝලිකේ වෙන ආගමක කෙනෙක් ධර්මයක කෙනෙක් දන්නෙත් නැහැ. බෞද්ධයෝ විතරයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ.
අවබෝධ කරගත්තු ප්‍රඥාවන්තයෝ ඉන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය මොකද්ද කියලා කියවෝ ගමන් කියන්නේ දුක, දුකට හේතු දුක නැති කිරීම, දුක නැති කිරීම මාර්ගය කියලා ඔන්න ටික විතරක් කියාගෙන කියාගෙන යනවා. එතකොට දැන් බලන්න, දැන් ඕක දකින්න දුක කියන එක දකින්න නැද්ද ඕන මුස්ලිම්, කතෝලික, හින්දු, ඕන ගෝත්‍රික ඕන කෙනෙක් දුක කියන එක දකින්න නැද්ද? දුක කියන එක තේරෙන තමන්ට කයට දැනෙන දුක ඕන කෙනෙක් දකින්න. විශේෂයෙන් අපි නිකම් අපි පල්ලෙ හැමදාය ගමු මිනිස්සු ගන්න නැතු බල්ලෝ පූසු හරක් ගන්න ගමු. එතකොට ඒ සත්තු උනත් බලන්නකෝ, දැන් බල්ලෙක් එනවා. දැන් බල්ලා ඔන්න මොනක් හේතුවක් නිසා ඔන්න ගුටියක් කනවා කියන්නකො. එතකොට ගුටියක් කනකොට දැන් බල්ලට ඔන්න දැන් දුකක්. ඒක ඒ වගේම හරකෙක් කියනවා, හරකටත් ඔන්න ගුටියක් කනවා දුකක්. වෙන සතෙකුට උනත් එහෙම දුකක්. එතකොට දැන් දුකක් නම් ඒ දුකට හේතුවක් තියෙනවනේ. ඔන්න දැන් දුක විඳිනවා. දුකට හේතුව තමයි මොකක් හරි මේ මිනිස්සු එපා කියපු දෙයක් කරලා හරි, එහෙම නැත්නම් හොරෙන් කණ්ඩ ගිහිල්ලා හරි, බලලේ පූසෙක් ඉතින් එහෙමනේ, හරකෙක් වුණත් මේ කොහෙට හරි පැනලා වතු පාලු කරලා හරි, ඒ වගේ එකකට අලියෙක් වුණත් ඉතින් එහෙමද, වෙඩිල්ලක් කෑවා නම් ඉතින් ඒකත් ඔන්න දුකට, මේ දුකට හේතුව තමයි අර මොනවාද, අර හොරා කන්න ගිහිල්ලා හරි මොන හරි එහෙම වෙච්ච දේ, තමන්ට අයිති නැති දෙයක් කන්න ගිහිල්ලා මේ වෙච්ච දේ, තමන් කරගන්න ගිහිල්ලා වෙච්ච දේ දුකට හේතුව ඒ ගුටි කන. දැන් ගුටි කන්න හේතුව තමයි අර අර අරම වෙච්ච එක, හොරා කන්න ගිය එක. අපි එහෙම ගමුකෝ ලේසි දෙක. එතකොට දුක නැති කිරීමට නම් මොකද්ද කරන්න ඕන? ටක් ගාලා දුවල පැනලා දුවන්න ඕන. දුක නැති කිරෙන්නම නම් ඒ එක්ක අඩුතරමේ ගහන පොළු පාරෙන් ඈත හරි ටිකක් ඉන්න ඕන. අඩි 5ක පොල්ලක් නම් අඩි 6ක් හිටියාම දුක නැති කිරීමේ තැනක් නේ. එතකොට ඒකින් එහා දිව. එතකොට දුක නැති කිරීමේ මාර්ගය කියලා කියන්නේ මූ දැනගන්නවා. දැන් මේ මම මෙතන හිටියොත් දැන් ගුටි කනවා. අනිවාර්යයෙන්ම මම දුවන්න ඕන කියලා ඌ දුවනවා. නේ? ඕක බල්ලෙක්, පූසෙක්, හරකෙක් ඕන සතෙකුට පොදු දෙයක්. එතකොට දැන් ඔය ඒකෙන් බලන්නකෝ ඒගොල්ලෝ ප්‍රඥාවන්ත අයද? යම් කිසි නුවණක් තියෙන අය. සතන්ටත් යම් කිසි ප්‍රමාණයක නුවණක් තියෙනවනේ. ඒ හින්දානේ ඒකට අවශ්‍ය ඒ විදිහට කරගන්න. එතකොට දුකක් දැනගත්ත එයා දුකට හේතුවක් දැනගත්තා, දුක නැති කිරීම කියන එකක් දැනගත්තා, දුක නැති කිරීමේ මාර්ගය කියන එකත් එයාත් මේ කර. ඉතින් දැන් මේකද බුදු කෙනෙක් කියලා දෙන්නේ? නේ, දැන් දුක, දුකට හේතුව දුක නැති වෙන, දුක නැති කිරීමේ මාර්ගය නම් බුදු කෙනෙක් කිව්වේ. ඉතින් ඕකනේ. ඕක දැන් බල්ලෝ බලලුත් දන්නවා. සාමාන්‍ය මිනිස්සුත් ගැන කියන්න ඕනේ නැහැ, බල්ලෝ බලලු දන්නවනේ. එතකොට බෞද්ධයෝ දැනගන්නේ ඕකද? නෑ, ඕක නෙමෙයිනේ. ඕකයි කියලා අපි හිතුවට ඕක නෙමේ. ඕකේ තියෙනවා අපි අනනුසුති මිට ඉස්සෙල්ලා අහපු නැති දෙයක්. ඒ හින්දා මම දැන් ඒක ගැන කියන්නම්. ඊට පස්සේ මම මේ අනිත් මම ඉස්සෙල්ලා කියන්න හිතාගෙන ඉිටිපිට කියන්නම්. දැන් යම්කිසි සත්වෙක් දුකකටපත් වෙන්නේ, සත්වෙක්, මිනිසෙක් හරි සත්වෙක් හරි දුකකටපත් වෙන්නේ, ඒ කියන්නේ මේවෙකට දැනෙන, ඒ කියන්නේ වේදනා සංඥා දෙකට දැනෙන දුකනේ ඔය දැන් ඔය දැක්කේ. ඒ සත්තු පවා අත්ින්දේ ඒක. නමුත් දැන් බුදු කෙනෙක් කියන්නේ ප්‍රඥාවෙන් දකින දුකක් ගැන. ඒක විඳින දුකක් නෙමෙයි, ප්‍රඥාවෙන් නුවණින් දකින එකක්. ඒ කියන්නේ දුක කියන්නේ සාමාන්‍ය හැම සතෙක්ම දකින එකක්. නමුත් දුක සත්‍ය කියලා කියන්නේ ප්‍රඥාවන්තයෙක් බෞද්ධයෙක් දකින එකක්. එතකොට දුක කියන එක දුක සත්‍ය නෙමේ. ඒ වගේම දුක සත්‍ය කියන එකත් ඒකේ දුක නෑ, දුක නෙමේ. එතන අන්න ඔන්න ඔතන බොහොම බොහොම සියුම් තැනක පොඩි පැටලවිල්ලක් තියෙනවා. ඒක තේරෙන්නේ නෑ. ඒක තේරෙන්නේ මේ මාර්ගය හරියට අවබෝධ කරගත්ත කෙනෙකුට තමයි. හරි. ඉතින් දැන් මං කියවනේ චෛතසික මේ වලට දැනෙන දුක, වේදනා සංඥා වලට දැනෙන දුක දුක සත්‍ය නෙමේ. ඒක දුකක්. දෝමනස්ස, සෝමනස්ස දුක්. මේ දෝමනස්ස හරි දුක්, මේ කායික දුක හරි මානසට දැනෙන දුක හරි ඒක මේ චෛතසික වලට දැනෙන දුකක්. වේදනා හරි සංඥාව හරි. එතකොට දුක සත්‍ය කියන එක දකින්න වෙන්නේ බණ අහලා. අරක ගොටි කාලනේ. එහෙම නෙමෙයි, මේකේ බණ අහලා තමයි දුක්ඛ සත්‍ය කියන එක අවබෝධ වෙන්නේ. ඒක
දැනෙන එකක් නෙමේ දැනෙන එකක් නෙමේ අවබෝධ වෙන එක ප්‍රඥාවෙන් දකින එකක්. එතකොට එහෙනම් මේක අරකට වඩා වෙනස් එකක් වෙන්න දෙපෙ. එහෙනම් ඒ මොකද්ද කියලා අපි ටිකක් බලමු දැන්. මම හරි ඉස්සෙල්ලා වීඩියෝ එකේ ඔයගලන්ට කිව්වනේ අර බෝට්ටුවක අරක්කු මොන හරි මත්පැන් බෝතලයක් හම්බ වෙලා ඒගොල්ලෝ මේක නියම එකක් හම්බුණා ඕයි අපිට ගාමු ගාමු හොඳ බයිට් එකක් හදනවා හදලිවල්ලා ඔන්න කන්න ගත්තා නේද? මේ බොන්න ගත්තා නේද? ඔන්න ඕක බොන්න ගත් ඒක ඒක තමයි දුකට වැටෙන්න ඔන්න මූලිකම පරිසරය සැදුනේ. දැන් ඕක ඔතන යම්කිසි නුවණක්කාර කෙනෙක් හිටියානම් එයා කිව් ඒ ඔය මොනවද දන්නේ ඔය අරක්කු කියලා බොන්න එපා. කවුද දන්නේ ඕක මොනවද කියලා? ඈ කවුරු හරි මූත්‍රා කරලා දාපු එකක්ද කියලා කවුද දන්නේ? අන්න එහෙම හරි වහ කියලා නෙමෙයි කියලා කිව්ව. එහෙම එකක්ද කියලා කවුද දන්නේ? එහෙනම් ඔන්න ඕක බොන්න එපා බං. ඕක බීලා ඔය අපි දන්නේ මොනව වෙනවද කියලා. අන්න ඒක තමයි ඔය චතුරාර්ය සත්‍ය මේ ආර්ය සත්‍ය කියන එකේ අර අපි නිකන් අපිට තේරෙන මූලික කරුණ. හරිද? අපි ඒක නිකන් ලෞකිකයි ඒක හැමෝටම තේරෙන ගොඩක් අයට තේරෙනවා කියලා කෙනෙකුට කියන්න පුළුවන්. ඉතින් එහෙම වගේ එකක් තමයි මේ චතුරාර්ය සත්‍ය. මේ චතුරාර්යමේ දුක ආර්ය සත්‍ය. එතකොට ඒක දැකපු නැති හින්දා නේද අරගොල්ලෝ මේක නියමයි මාර ෆන් එකක් දාන්න පාටියක් දාන්න පුළුවන් කියලා ඉවරලා රැවටිලා ඒගොල්ලෝ මේක බොන්න ගත්තේ. ඒ බොන්න ගත්තේ මොකද? මේක දැක්කම මා ආසාවක් ඇති වුණා ඒගොල්ලන්ට අපට ජීවිතේට හම්බෙන්නේ නැති මාර සැපක් මේ මාර මේකක් හම්බුණා කියලා ඉවරලා මේක මේගොල්ලෝ මහා ආසාවෙන් තණ්හාවෙන් කැමැත්තෙන් මේ බෝතලේ ගත්තා. ඔතන හිටියා නම් එහෙම ඕක එපා කියලා කියලා කෙනෙක් එයා මේක එහෙම ගත්තේ නැහැ. මෙයා දැක්ක මේකේ භයානකකමක් තියෙනවා කියලා. කවුද දන්නේ මේ මොනවද මොනවද කියලා දන්නේ නැහනේ. ඒ හින්දා මම නම් බොන්නේ නැඹල වන්නම් බීපල්ල කියලා අන්න එයා කියනවා. ආ නඹට බැයි නම් බම් ඕන් කරගනින් කීලිවල මේගොල්ල දැන් ඔන්න ඕක බිව්වා. බිව්වෙලේ බිව්වෙන් පස්සේ මේගොල්ලන්ට වෙච්ච දේ ඔයගොල්ලෝ දන්නෝනේ. ඉතින් ඔන්න ඕක තමයි සාමාන්‍යයෙන් දුක. අර පුජ්‍යලයා මේක දැක්ක නේද මේක භයානකයි කියලා. අන්නේ ඒක තමයි දුක්ඛ ආර්ය සත්‍ය. මොකද මහා සැපයි සුබයි සාරයි කියලා සරසලා වටිනවා කියලා මේවක කරලා තියෙන්නේ මහා දුකකට පත් වෙන ගොදු ඇමක් කියලා උගුලක් කියලා අපට තේරුණොත් යමක් දකිනකොට අහනකොට හිතනකොට අන්නේ ඒ යා තමයි මේ දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගත්ත කෙනා. හරිද? දැන් මේ මත්පැන් බෝතලෙත් නෙමෙයි මම දැන් මේක ඔයගලන්ට තේරෙන්න ඕනේ හින්දා තමයි මේ අර මුහුදෙන් හම්බ වෙච්ච මත්පැන් බෝතලේ මහා සැපයි සුබයි සාරයි කියලා බිව්වායට වෙච්ච දේ කිව්වේ. එතන කෙනෙක් හිටියා නම් ඕවා අර මං කිව්වා වගේ කියපු කෙනෙක් ඕකම ඕනාවක් දන්නේ නැහැ වහද දන්නේත් නැහැ බං ඔන්න ඕක අතල්ලා දාපන් අපි ඔය තියෙන දේ බොමු අපි කියලා දන්නේ නැතිව අරක සැපයි සුබතාරක දැන් ඕක තමයි මාළුවට වෙන්නේ. මාළුවටත් වෙන්නේ ලස්ස නියම කෑමක් තියනවා කියලා එයා මේක කනවා. ගිලපු ගමන් ඇතුලේ තියෙන්නේ එයාව මරණයටපත් කරන එයා අහු වෙන බිලිකොක්ක. දැන් අරකේ ඇතුලේ තිබුණේ අර බෝතලේ මහා හොඳ මේකක් වටින කියන බෝතලයක ඇතුලේ තිබුණේ ඒගොල්ලන්ව මරන්න පුළුවන් මහා භයානක ඒගොල්ලෝ දුකටපත් කරන්න පුළුවන් මහා භයානක දෙයක්. ඉතින් ඕක දැකපු කෙනා තමයි අර ආර්ය සත්‍ය දැක්කක් වගේ කෙනා. එහෙනම් නොදකපු අය තමයි අර මෝහයෙන් මේක සැපයි සුබයි සාරයි කියලා අරගෙන ඒ පාවිච්චි කරන්නේ. දැන් අපිත් ඔහොම තමයි. අපිත් මං කිව්වා අර පුංචි කාලේ අපි සැපයි සුබයි සාරයි කියලා අපි තිප්පි කටු ගන්නවා, මුද්දර ගන්නවා, ටොනි පියන් ගන්නවා, එක එක බස් ටිකට්, ස්විප් ටිකට් එහෙම එකතු කරන්නේ සැපයි සුබයි සාරයි. නමුත් ඊට පස්සේ අපි ඒවා පැත්තකට දාලා ඉවර වෙලා අපි සැපයි සුබයි සාරයි කියලා ගත්තේ මොනවද? ගෑණි ගත්තා, මිනිහව ගත්තා, ඉංගෙනියුම් ගත්තා, තානාන්තර ගත්තා, එතකොට එක එක මේ නිලතල ගත්තා, ගෙවල් දොරවල්, යාන වාහන, වතු පිටි, බිස්නස්, ඒව ඔක්කොම සැපයි සුබයි සාරයි මේක තමයි වටිනම එක කියලා අපි ගන්නවා. ඒක දිහා බලලා
තව කෙනෙක් විඳින සැපදියා බල්ලා මෙයා වගේ අපටත් ඉන්න පුළුවන්න මම මොන හරි දුකක් විඳගෙන මෙතනට යන්න ඕනේ කියලා අන්න දුකට බහිනවා. ඉතින් එතනදී විඳින දුක අපි කාටවත් තේරෙන්නේ නැහැ. බුදු කෙනෙක් පහළ වෙලා මේක තේරුම් කරලා දෙනකන් මටවත් ජීවිතේ මට ඒක තේරිච්චම් මට බුදු කෙනෙක්ගේ තියෙන ඒ ඥාණය කොච්චර ප්‍රඥාව ගැන මට තේරිලා මට පුදුම සද්ධාාවක් ඇති වුණේ. මොකද මම සැපයි සුබයි සාරයි කියලා අරගෙන තියෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත දෙයක් නේද? අර අරක්කු බෝතල මූදේ පාවෙලා ආපු අරක්කු බෝතලේ සැපයි සුබයි සාරයි කියලා නේද මම බීලා තියෙන්නේ. බලනකොට ඒක ඇතුලේ වහ. නමුත් ඉතින් මට හොඳ වෙලාවට මැරුනේ නැහැ මම. ඉතින් ඒකෙන් මම විඳපු දුකක් මාර දුක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඕගොල්ලෝ ඔන්න ඔය ටික දකින්න ඕන. ඔය ටික දැක්කොත් එහෙම ඕගොල්ලෝ මේ දුක නෙමේ දුක්ඛ සත්‍ය දැකපු කෙනෙක්. ඒ කියන්නේ ඉස්සරහදී වෙන්න තියෙන දුක කල් තියා දැකපු කෙනා. අන්න එයා තමයි බුදු තථාගතයන් වහන්සේ නමක් බුදු වෙලා අපට පෙන්වුම් කරන්නේ මෙන්න මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම අනිච්ච දුක්ඛ අනාත්ත දෙයක්. මම ඉස්සරහට ඒවා විස්තර කරලා දෙන්න කොහොමද කියලා. දැන් මේ දුක්ඛ ගැන පොඩි මේකක්. උඩ මේක අනිච්ච දුක්ඛ අනාත්ත දේවල් තමයි තියෙන්නේ. නමුත් අපට පේන්නේ නිච්චයි සුඛයි අත්තයි. මීට වඩා දෙයක් නැහැ. මගේ ගෑණි, මගේ ලස්සන මිනිහා, මගේ ලස්සන ගෑණි, මගේ ලස්සන දරුවා, මම ඔය කියපු අර ඒ මේවා ටික ඊට වඩා වටින දෙයක් මට නැහැ කියලා මම ඒව බදා ගන්න ඕනේ. එකක් නෙමෙයි අර ඉස්සර පුංචි කාලේ බදාගත්ත දේවල් වගේ ටොනිපියන් මේ ස්වීප් ටිකට් එහෙම වගේ ගත්තා වගේ මේ නිලතල මේ ඔය ඔක්කොම මම ඉස්සර කියපු ටික සැපයි සුබයි සාරයි කියලා ගන්න. අල්ල ගන්න එක මගේ කරගත්ත මගේ කරගන්න ඒවා. ඉතින් මේ අතින් පයින් නෙමෙයිනේ මගේ කරගන්නේ, හිතින්නේ. හිතින් මගේ කරගත්තත් දැන් ගෑණි මගේ කරගත්තා වුණාට, මිනිහා මගේ කරගත් තමාගේ කරගත්තා වුණාට මිනිහා සුළු මොහොතකටනේ තමන්ගේ අල්ලගෙන ඉන්නේ. අනිත් හැම වෙලාවකම එයා වෙනවනේ ඉන්නේ, බාහිරවනේ ඉන්නේ. එතකොට නමුත් මම මගේ හිතින් අල්ලගෙන ඉන්නේ එයා මගේමයි කියලා. මට යා වෙන තැනක යන්න පුළුවන්, වෙන කෙනෙක් කියන්න පුළුවන්, මැරෙන්න පුළුවන්, ලෙඩක් හැදෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ මම එයාව ඒකට බැඳිච්ච ගමන් මම කියන්නේ මේක මට ඕන විදිහට තියෙන්න ඕන. මම කියන විදිහට, මම පතන විදිහට මේක තියෙන්න ඕන. නමුත් ඒක තමයි මගේ අදහස. නමුත් කවදාවත් එහෙම වෙන්න දෙයක් වෙන දෙයක් නෙමෙයි මම එහෙම වෙනවා කියලා රැවටිලා අල්ලගත්තේ. කවදාවත් හිත වෙනම ජීවියෙක් තමන්ට ඕන විදිහට පාලනය කරගන්න බැරි මේ රූපේ, තමන්ට පාලනය කරගන්න බැරි තමන්ගේ මේ සිත්විලි රටාව, නාම රූප දෙක. ඒක එහෙමයි කියලා තේරුණා කියමුකෝ. තේරුණා වුණත් මම ට්‍රයි කරනවා මගෙන් බාහිර මගේ දරුවගේ, මගේ ගෑණිගේ, මිනිහගේ, මගේ රටවැසියාගේ, රජ කෙනෙක් නා රටවැසියාගේ හිත මට ඕන විදිහට තියාගන්න. රූප මට ඒක ළඟේ ඒවා මට ඕන විදිහට තියාගන්න. ඒක කවදාකවත් වෙන්නේ නැහැ. ඉතින් මේක වෙන්නේ නැහැ කියලා දැනගන්න කෙනෙකුට තේරුණොත් අන්න එයා තමයි අර අනනුසුත ධර්මයේ දැකපු කෙනා. නැත්තම් හැමදාම අපි දකින්නේ මොකද්ද? සුත මේ ගෑණි හොඳයි, මිනිහා හොඳයි, ළමයා හොඳයි, ඉඩකඩම් හොඳයි. ඒක කර්මං කියපු ටික ඔක්කොම හොඳයි කියලා දකින්නේ. නමුත් ඒ නිසා මට සැප දෙන්නේ ඒවා කියලා අපි හැමෝම හිතාගෙන ඉන්නේ. නමුත් ඒ නිසා මට විඳින්න වෙන දුක්ඛන්දරාව මෙච්චරයි කියලා අපට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්තේ මොකද? අපි ඒව නිසා ඒක දිහා බලලා ඒක පාවිච්චි කරලා ඒක පරිහරණය කරලා මම පොඩි සැපක් ගන්නවා, පොඩි තෘප්තියක් ලබනවා, ආස්වාදයක් ලබනවා. එතකොට ඒ ලබන්නේ ඒක අර රාගයෙන්, චන්ද රාගයෙන් කැමැත්තත් උපරිමයට ගිහිල්ලා තමයි ඒක කැමැත් ඒක මම කරගෙන මගේ කරගෙන මම ඒකෙන් යම්කිසි මගේ තියෙන පීඩණය නැති කරගන්න ඒකෙන් තමයි මේ මගේ පීඩණය නැති වුණේ කියලා හිතාගෙන මම ඒකත් එක්ක ගනුදෙනු කරනවා. ගනුදෙනු කරනකොට මට අර හිතේ තියෙන පීඩණය නැති වෙනවා. නැති වෙනකොට මම හිතන්නේ මේක නැති වුණේ අරයා හින්දා.
දැන් ගෑනී මිනිහැන්නම් එහෙම ගෑණි හින්ද තමයි මගේ මේ ආතාව ඇති වුණ ආතාව නැති වුණ තේ හින්ද දරුවා හින්ද තමයි මගේ මට මෙහෙම දරුවෙක් ආසාවක් ඇති වුණා මට මෙහෙම දරුවෙක් ඉන්න ඕන ડોක්ටර් කෙනෙක් ඉන්න ඕන ප්‍රොක්ටර් කෙනෙක් ඉන්න ඕන දුක් විඳිලා මේ දුක් විඳින්නේ නැති සැප පහසුකම් කාර් එකක යන හොඳ බිල්ඩින් එකක හොඳ ගේක ඉන්න කෙනෙක් බවට පත් වෙන්න ඕනයි කියලා මම ප්‍රාර්ථනා කරලා මං ඒකට උනන්දු කරනවා. අර අනන්ත ප්‍රමාණ දුකක් විඳගෙන ඒක එතනට ඇවිල්ලා ડોක්ටර් කෙනෙක් වෙනවා. ඒ තත්ත්වයටපත් වෙලා එයා හිතපු විදිහටම යාන වාහන තියාගෙන හොඳ සපවා ජීවිතයක් ගත කරනවා. නමුත් එයා ඒ නිසා එයා විඳින දුක එයාට තේරෙන්නෙත් නැහැ. ඒක ප්‍රාර්ථනා කරපු අම්මට තේරෙන්නෙත් නැහැ. අම්මට තාත්තට තේරෙන්නෙත් නැහැ. ඉතින් අන්න ඒ වගේ හැංගිච්ච දුකක් තියෙනවා. මොකද දැන් අර දරුවා නිසා දුකක් විඳිනවා කියලා කියන්නේ ඒ නිරන්තරයෙන් මේ දරුවා ගැන ඊට පස්සේ දැන් අපි කිම වෙලා ડોක්ටර් කෙනෙක් වෙනකන් හරි යා කොච්චර ඉස්කෝලේ යන්න ඕන කැම්පස් යන්න ඕන එහෙම ගිහිල්ලා බස් වල යන්න ඕන ඔය යනකොට අනතුරක් වෙන්න පුළුවන් හැප්පෙන්න පුළුවන් කවුරු හරි පැහැරගෙන යන්න පුළුවන් දූෂණය කරන්න පුළුවන් මරලා දාන්න පුළුවන් අන්න ඒ වගේ ගින්නක් තමන්ගේ හිතේ නිරන්තරයෙන්ම පත්තු වෙනවා. දැන් මේක අම්මට තේරෙන්නේ නැහැ තාත්තට තේරෙන්නේ නැහැ දරුවා දැකපු ගම අයියෝ මගේ දරුවා ආවා කියලා මහා හුස්මක් සනසුම් හුස්මක් අරිනවා. අර මේ පෑ ගානක් දැන් ඉස්කෝලේ ගිය වෙලේ ඉඳලාම මේ ගිනි අරගෙන හිටියේ ළමයට මොන හරි වේද කරදරයක් වේද මේ වේද ඒ කිය පත්විවි තිබුණේ මේක දැන් අර දැකපු දරුවා අන්න නිරුපද්දිත ආවයි කියලා දැකපු ගම පොඩ්ඩක් වතුර චුට්ටක් ඉස්සා වගේ ඔන්න පොඩ්ඩක් ඒක කූල් ඩවුන් වුණා. ඉතින් අන්න ඒ දුක දකින්නේ නෑ නේද ඔයගොල්ලෝ කවුරුත් ඒක දුකක් කියලා දකින්නේ නෑ නේද දකින් මම කියනකොට මට බණී තමයිලාවට මේක මේ පිස්සුවක් කියනවා කියලා. නමුත් ඒ දුක බලන්න ඒ දුකක් ඉන්න වෙලාවක ඔයගොල්ලෝ මැරුණොත් මොකද වෙන්නේ කියන්න බලන්න. ඔන්න ඔක තමයි තථාගතයන් වහන්සේ මේ මහා දුකක පීඩනයක ඉන්නේ අපි. ගෑණි ගැන කොච්චර දුකෙන් ඉන්නවද පිරිමියා මිනිහා ගැන මගේ මිනිහා වෙන එකෙක් අල්ලගනේද ගුරුකම් කරයිද ගුරුකම් කරලා මට නැති වෙයිද අන්න එහෙම. එතකොට ඒ එහෙම වෙලා තමයි වැඩට ගිය වෙලේ ඉඳලා ගෑණි මිනිහා එහෙම හිමින්නේ. එතකොට නිකන් හරි ඒ වගේ ආරංචියක් ආවොත් එහෙම මේ බලනකොට වෙන කෙනෙක් නමුත් බල ආරංචියක් ආව නම් පත් වෙන පත්විල්ල කොහොමද දැන් දරුවා ඉස්කෝලේ ගියා ඔන්න මේ වාගේ දුවා වගේ කෙනෙක් කවුරු හරි උස්සගෙන ගිහිල්ලා කිව්වොත් එහෙම කොයිතරම් පපුවේ දැනින්නලක් ඇති වෙනවා. ඊට පස්සේ බලනකොට එයා නෙමේ එයා වගේ වෙන කෙනෙක් තමයි මේ උස්සගෙන ගිහිල්ලා තියෙන්නේ කියලා දැක් මේ වෙලා දුව එළියට දුව දැකපු ගමන් අනේ ඇති අන්ත මගේ දුවට. නමුත් දැන් කටර එකක් වෙලා තිනවා. ඒක දැන් මෙයාට ඒක දුකක් නැහැ අවශ්‍යතාවය නැහැ. මොකද මෙයා ඒකට බැඳිලා නැහැ. බැඳිලා තියෙන්නේ මේ දුක මේ දුව කියන මේ රූප කොටට. ඉතින් ඒකට මොනවත් කරදරයක් වෙලා නැති හින්දා ඒක එයා හිතන්නේ මට ඕන විදිහට මේක තියනනේ කමන්නේ හොඳයි මම කරදරයක් වෙලා නැහැ නේ කියලා. නමුත් එයාට ඕන විදිහට ඒක තියෙන්නේ නැහැ. එයාට ඒක තේරෙන්නේ නැහැ හැම කියලා. නමුත් එයා හිතනවා කරදරයක් වෙලා නැහැ නේ. අර මහා ගින්න එයාට දැක්කේ නැහැ නේද? එයා ඒක ගින්නක් හැටියට දකින්නේ නැහැ නේද? ඒක මට තේරෙන්නේ නැහැ ඊට වඩා මේ සරලව කියන්න. ඒ කියන්නේ දැන් මේ මම දරුවෙක් නිසා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මේ දරුවගේ ගැන බලාපොරොත්තු තියාගෙන විඳින දුක ගින්නක් හැටියට දකින්නේ නැහැ නේද? ඒක දකින්නේ මහා මේ ඒ දරුවා අර වගේ ලොකු තැනකට ගිහිල්ලා විඳින සැපක් ගැනනේ. ඒකෙන් අපි සැපක් අපට සැපක් නැහැ බලනකොට. සමහරට ඒ දරුවටත් සැපක් නැහැ. සමහරට ડોක්ටර්ගේ ડોක්ටර් කෙනෙක් වෙලා උපාධිය අරගෙන ඉවරලා එන වෙලාවේ ඇක්සිඩන්ට් එකක් වෙලා මැරෙන්න පුළුවන්. එහෙමනේ අර කර්ම පරිසරය සම්දෙන වෙලාවල් තියෙනවනේ. කොයි වෙලේද කියන්න බෑනේ. ඒක මම කියන කර්ම පොද ඉස්සලා සසර බය දකින්න කිව්වේ ඒකයි. ඒ සසරේ ඒ සමහර වෙඩින් එක වෙලාවේදී අම්මයි තාත්තා බොහොම අමාරුවෙන් තමන්ටම මේකටම ගැලපෙන දුව හරි පුතා වාරි හොයලා දුන්නා. ඔන්න දැන් වෙඩින් එක තියෙනවා. වෙඩින් එක දවසේ මැරෙන අය නැද්ද? මනාලේ මනමාලේ හනිමුන් යන දවසේ මැරිච්ච අය නැද්ද? ගෙදරට ඇවිල්ලා ඒ දවසෙන් දෙකෙන් මැරෙන අය නැද්ද? ඉතින් නමුත් අර මේ අර දරුවෝ දිහා බලාගෙන කොයි තරම් අපි සැපක් කියලා එකක් විඳිනවද? නමුත් ඒ සැපක් විඳින්නේ අනිච්ච දුක්ඛ අනාත්ත දෙයක් අරමුණු කරලා නේද කියලා අපට තේරෙන්නේ. ඔන්න ඕක තමයි අනනුස්සුත ධර්මය. මින් පෙර නොයසූ ධර්මය ඔන්න ඕක තමයි. ඒ කියන්නේ මහා වැහිච්ච දුකකින් අපිව නිරන්තරයෙන්ම දවනවා තවනවා. අපිට ආයමත් මේ ඒ අපි අවුරුදු දෙක තුනක
විඳින මේ දරුව ගැන කියන්නකො දැන් ලස්සන ගෑනු ළමෙක් ඉන්නවා දුවෙක් තමන්ට. ඒ එතකොට ඒ අම්මා තාත්තා කොයි තරම් දුකක් විඳිනවද කියලා හිතන්නකො. මේ ගෙදර ගිහිල්ල එළියට බැහැලා දකින්නකම් කොච්චර දුකක් විඳිනවද දවස ගානේ. එතකොට ඒ ඒ දුක දවස් 10ක් 15ක් විඳින දුක එකපාරක් දැනුනොත් එහෙම දැන් මොකද්ද උනේ අර 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 මං ඉස්සෙල්ලා කිව්වේ මගේ දරුවා නෙමේ වෙන කෙනෙක් නේ අනේ වගේ ඒ වෙලාවට දකින් ඒ වෙන දුක තමන්ගේ හිතට මේ හිත වව ගන්න බෑ. මේ හදවත පැලෙනවා කියන්නේ ඔන්න ඔකට තමයි. ඔව් heart attack එක හැදෙනවා ඒකට. ඉතින් ඒ වගේ දුක්ඛන්දරාවක් විඳලා අපි පොඩ්ඩක් රිලීස් කරනවා. අර වගේ ඈමත් ඒක දකිනකොටම ඈමත් ඔන්න තියන්ත කියලා අන්න සැපක් එනවා. ඊට පස්සේ ඈමත් ඒ පහුවෙන්දා ඉඳලා ආයෙමත් උදේ ඉඳලා දවල් වෙනකන් හවස හවස වෙනකන් හරි දරුවා දකින්නකන් එහෙම මහ දුකක් එනවා. ඉතින් ඒ වගේ එකකින් නෙමෙයිනේ දරුවාගෙන් විතරක් නෙමෙයි මිනිහගෙන් ඒකෙන් ගෙදර දොරේ සල්ලි භාගෙ මිල මුදල් තමන්ගේ යාන වාහන වාහනේ කොවිලේ හැප්පෙයිද දන්නේ නැති අපි දැන් වාහනයකට නැගපිලේ ඉඳලා බයන්නේ ඉන්නේ මොකෙක් කියනල්ල මේක හප්පයිද හප්පලා මේකේ අර තියෙන ලස්සන ගතිය නැති වෙයිද එහෙම කියලා ගිනි පිටනේ අපි යන්නේ නේ. පොඩ්ඩක් ගෑවුණත් පටස් ගාලා ඇවිල්ලා බහලා බලන මොන තරම් ඩැමේජ් එකක්ද වෙලා තියෙන කියලා. ඇයි අර ගින්න. නමුත් ඒක ගින්න අපට පේන්නේ නැහැ. යනකොට අපි ඉතින් ওই සින්දුවක් අහගෙන ওই චූන් එකේ යනවා ගියාට අර ගින්න ඇතුලේ අපි ඇතුලේ පත්වි තියෙනවා. ගිනි පොඩි මේ පුලිඟු හැදි තියෙනවා. එකපාර මහ ගින්න කෝස් ගාලා ගන්නෙ නැහැ. අර එකපාර හැපි ඩෝංගල් හැපිච්චම තමයි අර දහක් ගාලා මහ ගින්නක් වගේ ඇති වෙන්නේ. ඉතින් අන්න ඒක හැම එකකම තියෙනවා. තානාන්තර වලත් ඒක තියෙනවා නේ. කොච්චර දුක් විඳිනවද ඒ තානාන්තරේ ගන්න. තානාන්තරේ මහා සැපයි සුබයි තාරකේ ගත්ත වෙලේ ඉඳලා මොන තරම් නිදාතේ හිටපු එකෙක් දාර ජනාධිපති කෙනෙක් අගමැති කෙනෙක් වෙච්චන් පස්සේ කොයිතරම් පාරට බැහැලා යන්න බෑ නිදාසේ ඉන්න නෑ. කොයිතරම් කොයි වෙලේ මරයිද කොයි වෙලේ මට වැඩක් දෙයිද කියලා කොච්චර පීඩණයෙන් දින්නේ. නමුත් ඒ ඔක්කොම පීඩණය වහනවා අර ජනාධිපතිකම හරි අගමැතිකම හරි අර කියන මේ තානාන්තරේනේ නිලේ නිසා Tamanට ඇතිවෙන මාන්නේ ඒ අරක වහනවනේ. ඉතින් ඒවා මාර්යාගේ වැඩ. ඉතින් ඒ හින්දා ඕගොල්ලන්ට ඔන්න ඕක තේරුම් ගන්නම වෙනවා. දුක්ඛ සත්‍යයි දුකයි දුක්ඛ සත්‍යයි වෙන් කරලා අඳුර ගන්නම වෙනවා. ඒක අඳුරගත්තේ නැත්නම් ඕගොල්ලන්ට මේක හරි අමාරුයි දකින්න. ඉතින් ඒ හින්දා අර කතාවක් තියෙනවනේ තථාගතයන් වහන්සේ කාලේ මේ අර කියනවනේ ඔයකට හොඳ උදාහරණයක් ඒක. මේ අර කෙනෙක්ගේ පුතෙක් මැරිලා මැරිච්චන් පස්සේ එයා ඉතින් පුතා ගැන දුකින් ඉඳලා ඉවරල මේ මනියවල්ලලා දාලා ඉවරලා ඇවිල්ලා මේ එන ගමන් ඉතින් ඔය කතා කර කර එන ගමන් ඉතින් මම හිතන්නේ බුදුහාමුදුරන්ගත් පොඩ්ඩක් හම්බෙච්චන් පස්සේ ඉතින් කියනවා මේ කතා බහ කරගෙන ඉන්න මගේ පුතා මෙහෙම මැරුණ බලන්න ඒක තමයි බමුණෝ මේ තමන් මේ තමන්ට දුක ගේන්නේ මේ තමන් ආදරේම කරන අයනේ තමන් කැමැතිම අය තමයි තමන්ට මහා දුකක් ගෙනල්ලා දෙන්නේ මේ තමන් බැඳිච්ච ඒවාම තමයි තමන්ට දුක ගෙනල්ලා දෙන්නේ කියලා කියප ගමන් අරකට තද වෙනවා. එහෙම වෙන්නේ කොහොමද මගේ පුතා හින්දා මං කොච්චර දුක් මේ සැපෙන්ද හිටියේ ඔයා මේ මොනාද කියන්නේ මෙයා මේ බයිල ගහනවා කියලා බැලලා දාලා ගියා. ඉතින් යනකොට කාට කාටත් කියගෙන ගියා. යනකොට මේ ඔක රජමැදුරටත් ගියා. රජමැදුරටත් ගියන් පස්සේ තමයි ඔක ලොකු කතාවක් තියෙනවා. ඊට පස්සේ තමයි ඔක තීරුම් කරලා දුන්නේ රජතුමා මේ රජතුමා මේ මල්ලිකා දේවිය ඔක කොමාරි එක අහලා මල්ලිකා දේවියත් එහෙම කිව්වන් පස්සේ බුදුහාමුදුර මෙහෙම කිව්වනේ එහෙනම් ඒක හරි වෙන්න ඇති කතාව. ඒක ඉතින් ඒක අපට තේරෙන්නේ නැතුනට ඒක හරි වෙන්න ඇති කියලා. ඊපස්සේ රජතුමාත් බැනලා මේ කරගන්න කොහොමද මේ තමන්ට සැප දෙන කෙනා කොහොමද මේ දුකක් වෙන්නේ තමන් බැඳිච්ච කෙනා කොහොමද දුකක් වෙන්නේ කියලා කිව්වලා පස්සේ තථාගතයන් වහන්සේ පස්සේ ඒක පැහැදලා දෙනවා. ඒ කියන්නේ තමන් කැමති දේ දැන් දරුවා කොච්චර අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ කොයි වෙලේ එළියට ගියන් පස්සේ දුකක් දුන්නා නේ කොහෙට අර ගියත් දුකක් දුන්නා කරදරයක් වේද මෙයා මේ අතපය කැරේද මැරේද කියක එක දුක දුකෙන්නේ පීඩාවෙන් හිටියේ. ඉතින් ඒකෙන් ඉඳලින්ද අවසානයේ යාට මැරෙනකම් මැරෙන එකත් අත්විඳනේ. ඉතින් ඒකතකොට මැරිලා දරුවා මැරිච්ච නිසා විඳින දුක එයාට තමාගේ දරුවා මැරිච්ච හින්දා විඳින්න ඒ දුක ලැබුණ යාට
වෙන දරුවෙක් මැරුණා නම් එයාට ওই දුකක් හම්බ වෙන්නේ එයාට විඳින්න වෙන්නේ නැහැ නේ. තියන්න එකයි තේරුම් කළ දුන්නේ. තමන් බැඳිලා ඉන්න එක තමන් බැඳිලා තමන් චන්ද්‍රාගෙන් අල්ලගත් එකට විනාශයක් වෙනවා නම් තමන්ගේ කැමැත්ත අනුව පවතින නැත්නම් තමයි මේ දුකක හටගන්නේ කියන එක තේරුම් කළ දුන්නේ තථාගතයන් වහන්සේ එහෙම. ඉතින් අපටත් ඒක තමයි තේරුම් කරගන්න ඕන. අපට තේරුම් යන්නෙත් නැත්තේ ඕකයි. ඒකයි අපට සෝවාන් වෙන්න බැරි. ඉතින් ඕක යම් කිසි කෙනෙකුට තේරුම් ගත්තොත් එහෙම එයා මේ ලෝකේ ඇත්ත තත්ත්‍ය දකින්න ටික ටික ඔන්න හුරු වෙච්ච මේ කියන්නේ අහපු කෙනෙක් වෙනවා. ඊට පස්සේ මෙර නොඇසු දෙයක් ඔන්න ඇහුවා වෙනවා. ඒ කියන්නේ තමන් බැඳිච්ච දේවල් නිසා තමයි තමන් දුක් විඳින්නේ කියන එක තමන්ට තේරුනොත් එහෙම මින් පෙර අහපු නැති දෙයක් ඒක. අපි හැමෝම හිතන්නේ මගේ ගෑණි හින්දයි මං සැප විඳින්නේ, මගේ දරුවෝ හින්දයි, මගේ යාන වාහන හින්දයි සැප විඳින්නේ කියලා හිතුවට ඒව නිසා ඒවට කරදර වෙන හිරිහැර බාධක නිසා මට වෙන්න මම විඳින දුක මෙච්චරයි කියලා අපි අර ඒ මොහොතේ විඳින සැපකට වඩා මහා දුක්ඛන්දරාවක් විඳිනවා කියන එක අපට තේරෙන්නේ නැත්තේ මොකද අරක අර දුක වහනවා අර මේ හැංගිලා විඳින දුක වහනවා මේ අර ඒ මොහොතේදී දැනෙන අරමුණ නිසා. දැන් දුවව දැක්කන පුතාව දැක්කන ගෑණි මිනිහව දැක්කන කරදරයක් නැතුව ඔන්න ඇවිල්ලා ඉන්නවන ගෙදරට අන්න අර දුක නෑ දැන් නේ සැපක් හිත පිනා යනවා. එතකොට අර විඳපු දුකක් කියන එක මතක නැති වෙන එක විඳින දුක අපට මතක නෑ අපි විඳිපු දුක. ඉතින් ඒ හින්දා එන්නේ ඒක තමයි තථාගතයන් වහන්සේ උලුප්පලා පෙන්නුවේ. ඉතින් ඕක තේරෙන්නේ නෑ කාට ලේසි කෙනෙකුට තේරෙනවද බලන්න. ඔයක තමන්ගේ දරුවා නිසා තමන් දුක් තමන්ට දුක දෙන්නේ තමන්ගේ දරුවා තමන්ගේ ගෑණි තමන්ගේ මිනිහා නිසා තමයි මම මහා දුකක් විඳින්නේ. නමුත් පොඩි සැපකුත් තියෙනවා නැත්තේ නැහැ නේ. මේ සැප දුක මේ සැපයි දුක නැත්තම් ඉතින් මේ සැප නැත්තම් මේ මිනිස්සු ඕකේ ඕවල අස්සේ රිංගගෙන ඉන්නේ නැහනේ. ඕකම බදාගෙන ඕවලම ඉන්නේ. මොකද ඒකෙන් පොඩි සැපක් පෙන්නනවා. ඒ මාත්‍රයක සැපක් පෙන්නලා අපි කියමු තප්පර 10ක සැපක් දීලා මුළු දවසක්ම පැය 24 තප්පර 10ක සැපක් දීලා පැය 10ක් දුකක් දෙනවා. ඒ දුක අපිට තේරෙන්නේ අර තප්පර 10ක සැපකින් අරක වහනෝ. ඒ හින්දා ඔයගොල්ලෝ බලන්න අපි බැඳෙන්න බැඳිච්ච දේවල් වැඩි වෙන්න අපේ දුක වැඩි වෙනවා. යමකට බැඳුණා නම් එදා ඉඳලා දුක විඳිනවා. තනිකඩ ඉන්න කෙනා ගෑණිකුයි මිනිහ කල්ලිකුයි කොල්ලෙකුයි තනිකඩ ඉන්න තාක්කල් ඒගොල්ලෝ සතුටින් කාලා බීලා සින්දු කියලා විනෝද වෙලා ට්‍රිප් ගිහිල්ලා හැම හිටියා. මේ දෙපැත්ත දෙන්න ගැන ආසාවක් ඇති වෙලා මෙයා මට හොඳයි මෙයා හොඳයි කියලා මොන හරි පෙර කරුමෙට හරි මේ හතුරත් හම්බ වෙනවනේ. එහෙම එහෙම හම්බ වෙලා කොහොම හරි මේ වෙච්ච වෙලේ ඉඳලා බලන්නකෝ මොන තරම් දුකක් විඳිනවද. අර නිදහස තියෙනවද? අර කාත් එක්ක හරි ගියාද? මෙයා මෙහෙම වුණාද? අර මොනවද කිව්වේ? මොනතරම් එදා ඉතිසල තිබිච්ච නැති දුකක් මේ වෙනවනේ මෙයාට. මොකද අර බැඳිච්ච හින්දා බැඳෙන්නේ නැතුව ඉන්න තාක්කල් ඒගොල්ලෝ එහෙම දෙයක් තිබුණ නැහැ දෙන්නට එහෙම දුක. නමුත් ඊට පස්සේ ප්‍රශ්න නැහැ කියලා දැනගත්තාම ඉතින් ඔන්න පොඩි සැපක් එනවා. ඊට පස්සේ දෙන්නගේ පහසක් ලැබුණොත් දෙන්නට අර ඔක්කොම දුක් ටික ඒකෙන් කවර් කරනවා. ඒකෙන් මේව කරලා දානවා. ඒක මොකද ඒක තමයි ලොකුම මේ බන්ධන සසර මේකට බන්ධන ලොකුම එක තියෙන්නේ කායික පහසේ. එතකොට ඒක අරමුණු කරලා අපි විඳින දුක කොච්චරද නේ. ඉතින් ඒක තේරුම් මම ගිය වීඩියෝ එකේ පොඩි කතාවක් කියන්න තියෙනවා. ඒ හින්දා මුළු දවසම විඳින දුක් විඳිනවා එක මොහොතක සැපක් බලාගෙන. ඉතින් ඒ වගේ සූරතාන්තයේ කියන සැප බලාගෙන අපි මුළු දවසම දුක්ඛින්ද liver වෙලා ඛණ්ඩ බොන්න ඔක්කොම රැකවරණේ ඔක්කොම මේව කරලා දීලා මහගිනි විඳි ඉඳලා විඳින්නේ ඒකට නේ. දැන් දරුවගේ දරුවා කියන දරුවා මට අවශ්‍ය විදියට ඉගෙන ගනි මෙහෙම කෙනෙක් වෙයි කියලා
තියෙන මේ බලාපොරොත්තු තියාගෙන මහා දුක්ඛන්දරාවක් ඉඳින දරුවව මොන්ටිසෝරි ගෙනියනවා, සිස්සත්තර ගෙනියනවා, ඕලෙවල් වලට ගෙනියනවා, මොන තරම් දුකක් විඳිනවද නේ? ඒ අර බැඳිච්ච, නමුත් අර බැඳිච්ච නැති කෙනෙකුට ඒක එච්චර ගාණක් නැන්නේ. ඉතින් ඕක ඔහම තමයි, ওই ළමයින්ට ඔහම වෙනවා. ඉතින් ඒව ගණන් ගන්න දේවල් නේ. නමුත් අපේ කාට එහෙම වුණොත් එහෙම පොළවේ පස් කනවා නේ. ඉතින් මොකද අර බැඳිච්ච හින්දා. ඉතින් ඒ අර ආසාවෙන්, බලාපොරොත්තුෙන්, තණ්හාවෙන් බැඳිච්ච එක තමයි දුක. එතකොට දැන් ඒක තමයි තවම දුකටපත් කරන්නේ. එතකොට දැන් බලන්න චතුරාර්ය සත්‍යයේ දුක, දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීම මාර්ගය බලලුත් දන්නෝ. චතුරාර්ය ආර්ය සත්‍යයේ දුක්ඛාර්ය සත්‍යයේ දුක්ඛ දුකට හේතුව ඒ ආර්ය සත්‍යේ, එනම් ඒ ටික දුක නිරෝධගාමිනී ප්‍රතිපදාර සත්‍ය ඒ ඒ ඒ ඒක අර මේ ආර්ය සත්‍ය කියන මේකට වැටෙන්නේ අර දුක නෙමේ, දුක හංගල තියෙන පුංචි සැපයක් නිසා හංගල තියෙන මහා දුක්ඛන්දරාව. අරක සමහරවට අතප්පයක් කැඩිච්ච එක ඒ විලයට වෙන්න පුළුවන්. දැන් මම මගේ අතක් කැඩුනොත් එහෙම, දැන් දරුවගේ අත, මගේ අත කැඩුනා කියන්නේ මගේ අත කැඩුනොත් එහෙම ඒ වෙලාවේ වේදනාව තියෙයි. ඉතින් හොඳ වෙච්චන් පස්සේ ඒක නෑ. දරුවෙකුට උනත්, කරදරයක් වුණොත්, මොකක් හරි ලෙඩක් වුණොත්, අතක් පැක් කැඩුනොත් ඒක ඒ වෙලේ මහා දුකක් වෙනවා. ඊට පස්සේ ඒක නෑනේ. නමුත් ඒ කායික වේදනාව, නමුත් අරක බලන්න අපි බැඳීම නිසා අර නිරන්තරයෙන් දරුවෝ නිසා, මම නිසා, තමන් නිසාත් නේ ලොකුම චන්දරාගේ තියෙන්නේ මමත්වයනේ. ඉතින් ඒක නිසා කොච්චර දුක් විඳිනවද? අන්තිමට අවසානයේදී දරුවන්ට මොනා හරි වුණත්, තමන් අනිත් අයට මොනා වුණත්, තමන්ව රැක ගන්න ඕනේ කියන තැන එනවනේ නේ. තමන් මැරලා බෑ කියන තැන එනවා. ඉතින් කෙනෙක් ඉන්න පුළුවන් නෑ, මම මැරුණත් කමන්නේ නෑ, මගේ දරුවන්ට එහෙම වෙන්න එපා කියන එහෙමත් එකකුත් තියෙනවා. නමුත් එතනත් අර දරුවන්ට තියෙන බැඳීම නිසා එහෙම වෙනවා. ඉතින් නමුත් මේ මම මේක මේ වැඩිම විස්තර කරන්න ඕගොල්ලන්ට කොහොමෙන් හරි එකත් තැනකින් ඕගොල්ලන්ට තේරෙයි කියලා. මොන දේ කරලා හරි ඕගොල්ලන්ට දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගන්නම ඕන. ඒක අවබෝධ කරගන්න වෙන්නේ ඕගොල්ලන්ට අර වේදනා සංඥා වලට දැනෙන ශාරීරික දුක හරි මානසික දුක හරි නෙමේ. ශාරීරික දුක නෙමේ, විශේෂයෙන්ම මේ අරක නිසා යම් කිසි දෙයක් කට බැඳීම නිසා ඇති වෙන මහා මානසික දුක. ඉතින් ඒක වෙලා නැහැ, වෙන්න වෙයි කියලා හිතාගෙන තමයි අර දුක විඳින්නේ. තාම දැන් වෙලා සමහරවට ජීවිතේටවත් මෙයාගේ ජීවිත කාලෙදිවත් ඒක එහෙම වෙන්න වෙන්නත් පුළුවන්. නමුත් නොවුනත් එයා ජීවිත කාලෙම දැන් දරුවා ඉපදිච්ච දා ඉඳලම දරුවා මැර අම්මා තාත්තා මැරෙනකන් දරුවට මොනක්වත් කරදරයක් නැතුව හොඳටම හිටියා වෙන්න පුළුවන්. නමුත් ඒකේ විපාකේ ඒගොල්ලන්ට ආවේ නැතුණාට අර අම්මා තාත්තා ඉපදිච්ච දා ඉඳලම ලල්ලුවන් ලෙඩ වෙනකොට, ලනු දරුවා මේ මොකක් හරි කරදරයක වෙනකොට, වෙන කෙනෙකුට වෙච්ච දෙයක් තමන්ගේ දරුවට කියලා හිතිලා වෙච්ච දුක, ඒ වගේ දේවල් කොච්චර විඳින්නේ නැද්ද කියලා කෙනෙකුට හිතා ගන්න බැරි තරමක් දුකක් විඳලා තියෙනවා. ඔය මොහතක කෙනෙක් මැරුණොත් අන්න ඒක, ඒ මොහතක කෙනෙක් මැරුණොත් එයා අනිවාර්යයෙන්ම දුගතියට යනවා. තමන්ගේ දරුවා කියලා නැහැ, මිනිහා ගෑණි කියලා නැහැ. ඒ නිසා තමන් පසුතැවිලි වුණොත්, තමන් රාගයෙන් හිටියොත්, තමන් ද්වේෂයෙන් හිටියොත්, මෝහයෙන් හිටියොත් අනිවාර්යයෙන්ම තමන් දුකකටපත් වෙනවම තමයි. මෙතන දුකටපත් වෙවි ඉඳලා ඊළඟ භවයත් හදලා දෙන්නේ දුකට. ඒකට සුදුසු තැනක්, ඒකට සුදුසු කයක් තමයි හදලා දෙන්නේ. ඉතින් ඒකින්ද අන්න ඒකත් පොඩ්ඩක් ඔයගොල්ලෝ තේරුම් ගන්න. දැන් මම ඔයගොල්ලන්ට දුක්ඛ සත් දුක දුකට හේතුව දුක නැතිකින් දුක නැතිකිරීම මාර්ගය කියන අපි දැන් පට ගහන එකක් තියෙනවනේ. කියව මෙලෝ සතරක් දැන් තේරෙන්නේ නැහනේ මිනිස්සුකු. මේක දැන් මාත් පුංචි සාමාන්‍ය කාලෙක ඉඳලා අහපු කතාවක්. නමුත් ඒකෙන් අපිට දුක තේරුනේ නැහැ. නමුත් මේ දුක ආර්ය සත්‍ය කියලා කියන්නේ දුක නෙමේ. දුක ආර්ය සත්‍ය කියන්නේ දුක නෙමේ. දුක කියන්නේ
දුක කියන්නේ දුක් ආර්ය සත්‍යයට නෙමේ. දුක් ආර්ය සත්‍යය කියන්නේ දුකක් නෙමේ කියන එක ඔගොල්ලෝ පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. මොකද ඒක දුකක් නෙමේ, ඒක තමයි නිවනට. දුක් ආර්ය සත්‍ය කෙනෙක් අවබෝධ කරගත්තා නම් තමන්ගේ ප්‍රඥාවෙන් මේ කියන කතාව අහලා කෙනෙකුට තේරුණොත් එහෙම එයා නිවෙන්න පටන් ගන්න කෙනෙක්. දැන් ඉස්සරහට මම ඔය පංච උපාදානස්කන්ධය ඇත්ත තත්ත්ව කියලා දෙනකොට ඔගොල්ලෝ නිවෙන්න පටන් ගන්නවා අනිවාර්යයෙන්ම. ඒතකොට එහෙම වෙච්චොත් එහෙම ඉතින් මම ලැබපු සෝතාපන්න මාර්ගය, සකෘදාගාමී මාර්ගය හරි ඕගොල්ලොත් ලැබුවා. එහම තව කතා කරන්න දෙයක් නැහැ. වෙන කොහෙවත් ඕගොල්ලෝ යන්න ඕනෙත් නැහැ. පන්සල් යන්න, දන් දෙන්න, ඒවට කරන්න, ඒක අනිවාර්යෙන්ම ඕනා. අපි මේව කරගත්තේ උන්නාන්සේලා මේවා ගෙනාපු හින්දා. ඉතින් ඒ හින්දා ඒවා කරන්න ඕන. පින්දහම් කරන එකට මූලික තැන දෙනවට වඩා මේකට මූලික තැන දෙන්නේ. මේකට ඉතින් කොහෙවත් යන්න ඕනේ නැහැ. දැන් ඊට පස්සේ සතර සතිපට්ඨානේ වඩන්නේ, මම ඒකත් කියලා දෙනවා ඔයගලන්ට. සතර සතිපට්ඨානේ වඩන්නේ සෝතාපන්න වෙලා ඉවර වෙලා. සෝතාපන්න වෙලා වෙච්ච නැති කෙනෙකුට සතර සතිපට්ඨානේ වඩන්න බෑ. ඒකනේ ඔය හුස්ම අරගෙන මේ කර ඉන්නේ. ජීවිත කාලෙදී හුස්ම ගත්තත් ඔච්චරයි, හුස්ම දිගපාලා මේ මැන්න විතරයි. ඊට වඩා දෙයක් එයාට තේරෙන්නේ. ඉතින් ඒකෙන් එයාට ධ්‍යාන වැඩෙනවා. ලෞකික ධ්‍යාන වැඩිලා බ්‍රහ්ම ලෝකවල ලිප දෙන්න තත්ත්වෙ. නමුත් එයා කුසලයක් කරගත්ත කෙනෙක් නෙමෙයි. කුසලයක් කියලා කිව්වේ කිසිම තැනකට යන්න පුළුවන් බීජයක් නිපදවන්නේ නැති, නිකන් අර නිකන් අපි කියමුකෝ මේ ඇට නැති මිදිගිඩියක් වගේ. මිදිගිඩිය තියෙනවා, නමුත් ඒක ඇටේ නැහැ. ඉස්සරහට පරම්පරාව ගෙනියන්න ශක්තියක් නැහැ. අන්න ඒ වගේ තත්ත්වයටපත් කරගත්තු සිත් පරම්පරාවක්, මේ විඥාන පරම්පරාවක් තියෙන කෙනෙක්. ඒ කියන්නේ ඒ විඥානේ බලයක් නැහැ අලුත් මේ භවයක් උපද්දවන්න. අර එදා වැඩ ටික කරගෙන යන්න තරම් මේ සාමාන්‍ය විඥානයක් තමයි තියෙන්නේ. අර විඥානස්කන්ධ කියන තැනට යන්න විදිහක් නැහැ. නිකන් දැන ගැනීම කියන ස්වභාවයෙන් විතරයි ඒ හිත් පරම්පරාව තියෙන්නේ රාතන් වහන්සේ නමකට උන. ඉතින් අපි ඉස්සරහට ඒ කතා කරමු. කතා කරලා මේව කරගමු. දැන් මෙතනදී ඕගලන්ට දැන් තේරෙන්න ඇතිනේ ඔගොල්ලෝ දුක කිය මෙච්චර කල් හිතාගෙන හිටපු දුකක් නෙමේ තථාගතයන් වහන්සේ නමක් දේශනා කරන්නේ. මෙච්චර කල් හිතාගෙන හිටිය දුක කියලා කියන්නේ ඔය විඳින දුක. චිත්ත මේ චෛතසික වලටයි සංඥා මේ චේතනා කියන වේදනා කියන චෛතසික වලට දැනෙන ස්වභාවය තමයි දුක කියලා කිය හිටියේ. නමුත් තථාගතයන් වහන්සේ නමක් දේශනා කරන්නේ ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න දුකක් ගැන. ඉතින් එතකොට ඔයගොල්ලෝ දැන් පොඩි මේකේ පොඩි වෙනසක් තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. ඕගොල්ලෝ දුක් විඳින්නේ ඕගොල්ලෝ බැඳිච්ච දේවල් නිසා කියන එක මතක තියාගන්න. අර මෝදේපා වෙලා ආපු අරක්කු බෝතලය දැකලා ඒගොල්ලෝ චන්දරාගයෙන් බැඳිලා ඒක තමාගේ කරගෙන තමන් පාවිච්චි කරපු හින්දා ඒගොල්ලන්ට අත් වෙච්ච ඉරණමම ඕගොල්ලන්ටත් අත් වෙනවා. දුව, පුතා, ගෑණි, මිනිහා, ගෙවල් දොරවල් ඉඩ කඩන් යාන වාහන, නිලතල, ඒ වගේ දේවල් පාවෙලා එනවා ඕගොල්ලෝ ඉස්සරහට. පාවෙලා ආවන් පස්සේ ඕවා අර වගේම අරගෙන ඕවා පාවිච්චි කරලා ඕගොල්ලෝ ඒවා තමන්ගේ කරගෙන ඉවරලා මහ දුකකට පත් වෙනවා. ඉතින් නැතත් අර අනිත් එක්කෙනා වගේ හරි දුකකට පත් වෙනවා. නමුත් එතන හිටියානම් මේක භයානකකම දැකපු කෙනෙක් යාට මොනක්වත් වෙන්නේ නැහැ. ඉතින් අන්නේ වගේ මේකේ වෙනස මොකක්ද කියලා ඔයගොල්ලෝ දැනගන්න. මේක තව කෙනෙකුට අහන්න සලස්සන්න, පොඩ්ඩක් ෂෙයා කරන්න. මේ මට සල්ලි හොයන්න කරන එකක්වත් මේකේ මම ඔයගලන්ට මේ මොන හරි ඩොලර් හොයන එකක්වත් එහෙම එකක් නෑ. මම තව ටික වීඩියෝ ටිකක් කරදිවල මේක නවත්වනවා. මට කියන්න දෙයක් නෑනේ. ඉතින් බොරුවට පට ගහන දේවල් මේකේ නෑ. මොකද ඔය ටික තමයි තියෙන්නේ. මම තව ධර්මදේශනා 100ක් කරත් ඔච්චර තමයි. ඕක ඉතින් පොඩ්ඩක් වෙනස් කර කර කියන්න පුළුවන්. ඉතින් තථාගතයන් වහන්සේත් එහෙමනේ. අවුරුදු 45 30 මොනාද කිව්වේ? අනිච්ච දුක්ඛ අනාත්ත කියන ඒ අකුරු වටයි පද තුනයි කියන ඔහි ටික තමයි 84,000 පොත් මහා පොත් කන්දරාවක් වචන වලින් ලිව්වොත් කියන්න පුළුවන් තැනකට දේශනා කරේ ඔය ටික. ඔය ටික විතරයි. එක එක්කෙනාගේ නුවණ බලලා එක එක්කෙනාගේ ඒ සද්දාදී ජන මේ ධන ආර්ය ධනේ බලලා ඒගොල්ලන්ගේ හිත දිහා බලලා තමයි එක එක විදිහට එක එක්කෙනාට ඕක දේශනා කරේ. ওই ටිකම තමයි. ඉතින් ඒ
එතනදී එක එක්කෙන තම තමන් බැඳිලා හිටපු දේවල් වල දුක භයානකකම දැකලා ඒගොල්ල මේ මාර්ගයට පිවිසුණා. ඉතින් ඒ හින්දා ඕගොල්ලන්ටත් ඒ විදිහට මේ හැංගිච්ච දුක දැකලා මේ මාර්ගයට පිවිසෙන්න ලෑස්ති වෙලා ඉන්න. අනිවාර්යයෙන්ම මේක තේරුණොත් ඕගොල්ලෝ සෝතාපන්න වෙන එක වෙනවම තමයි. කී දිනෙකටද මේක 10 දිනෙකටද මේක මේ තේරුනේ අනිවාර්යයෙන් සෝතාපන්න වෙනවා. ඒ හින්දා තව මම මේ කරන්නේ මේ පරහිතකාමීව මට ලබන දෙයක් ගැන හිතාගෙන නෙමෙයි. ඕගොල්ලන්ට දැනන දෙයක් ද ඕගොල්ලොත් ඒක කාට කාට හරි කරලා ෂෙයා කරලා තව දන්න කෙනෙකුට කියලා මේ ඒගොල්ලන්වත් ගලව ගන්න. ඕගොල්ලොත් පොඩි ක්‍රියාවක් කරන්න මසුරු වෙන්න එපා. මේක මම අවබෝධ කරගත්තා. මම මේක මට යන්තම් අහන්න හම්බුණා. මම මේක වෙනෙකුට දෙන්නේ නැහැ කියන. ඕගොල්ලන් දරුවන්ට දෙන්න, අම්මට දෙන්න, නෑදෑයන්ට මේක පොඩ්ඩක් අහන්න දෙන්න. ඒක තමයි ඒගොල්ලෝ සසරෙන් ගැලවෙන්න තියෙන එකම අවස්ථාව. මොකද ඒගොල්ලෝ දන්නේ නැතුව අර පුංචි ළමයි වගේ එක එක දේවල් වලට බැඳි 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 අර අරක්කු බෝතලේ මෝදේ පාවල අරක්කු බෝතලේ වගේ හැම දෙයක්ම අල්ලගෙන බදාගෙන මේව කරලා එක එක විදිහට ඒගොල්ලෝ දුකටපත් වෙනවා. ඉතින් ඒ හින්දා එහෙම කරගමු. ඊළඟ වීඩියෝ එකෙන් දැන් අද වීඩියෝ තුනක් ඉත එක දිගටම කරා තුන්වෙනි කොටස වෙනකන්. ඊට පස්සේ අපි තව වීඩියෝ එකකින් කතා කරමු මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය ගැන තේරුම් කරලා දෙන්න. තව වීඩියෝ දැන් මම මේ දුක ගැන ඔයගොල්ලන්ට කියලා දුන්නා. මේ දුක ඔයගොල්ලෝ තේරුම් ගන්න. ඔයගොල්ලෝ මෙච්චර කල් මේ දුක ගැන අහලා තිබුණාද කියලා. තමන් බැඳිච්ච දේවල් නිසා තමන් විඳින දුක එසේ මෙසේ දුක් කන්දරාවක් නෙමේ නේද කියලා ඔයගොල්ලන්ට තේරුණොත් ඔන්න ඔයගොල්ලෝ දුක ආර්ය සත්‍ය දැකපු කෙනෙක්. ඒතොර ඒකට හේතුව තමන් අර චන්දරාගයෙන් බැඳිච්ච බැඳිල්ල නේ, තණ්හාවෙන් බැඳිච්ච බැඳිල්ල හින්දානේ ඔයගොල්ලෝ ඒව ගැන දුක් වෙන්නේ, ගිනි ගන්නෙ, තැවෙන්නේ, දැවෙන්නේ. ඒ එහෙම නැත්තම් මේ වෛරෙන් වැඩ කරන්නේ මේ මොකක් හරි පැත්තකින් මේ ඒකට බැඳිච්ච වෛරෙන් බැඳිලා හරි රාගෙන් බැඳිච්ච හින්දා ඒ හින්දා එහෙම වෙනකොට එතකොට ඒකට හේතුව තමයි ඔය බැඳීම චන්දරාගය. එතකොට ඒක දුකට දුක ඒක නැති කරන්න වෙන්නේ මේ චන්දරාගය නැති වෙන විදිහට නැතිවීමෙන්. මේක නැති වෙන්නේ ඒ චන්දරාගය නැති වුණොත් තමයි ඒක නිරෝධ වෙන්නේ. එතකොට නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ ඕක නැති වෙන විදිහට ඕගොල්ලෝ කල්පනා කරන එක. තේරුණාද? ඒකට ඕගොල්ලෝ කොහෙවත් ආරණ එකට යන්නවත් කොහෙවත් භාවනා කරනවත් එහෙම දෙයක් නැහැ. ගෙදර ඉඳලා ඕගොල්ලන්ට කරගන්න පුළුවන්. දැන් මම කරගත්තේ ගෙදර ඉඳලා. මගේ ජීවිත කතාව ඇහුවොත් ඕගොල්ලෝ පුදුම වෙයි. ඉතින් ඒකයි නුවණ තියෙන කෙනා මේක කොහොම හරි මේ ගේම ගහගන්නවා. ඉතින් ඒ හින්දා නුවණ තියෙන්නත් ඕන. ඒ වගේම මේකට ඉතින් ඒ සසර බය දකින්න ඕන. ඉතින් ඒවා දකින්න නුවණ තිබ්බ විතරට වැඩක් නැහැ. ඉතින් අර සසර බය දැකලා ඒ ටික මේව කරගත්තේ මේ තේරුම් නැත්නම් එයාට ඒත් එයාටත් යන්න බෑ කොච්චර ප්‍රඥාවන්තයෙක් වුණා. ඉතින් ඒ හින්දා මේ හැම දෙයක්ම සැපිරිච්ච වෙලාවේ ඕගොල්ලෝ මේක මෙතනින් මේ ගේම ගහගන්න උත්සාහ ගන්න. ඉතින් මගේ වචනවලට වෙනස් විදිහ වචන ඇත්තේ. ඉතින් ඒක කවන් කරදරේ මගේ ප්‍රාදේශීය වචන ඒක. මීටත් වඩා වෙනස් වචන තියෙන නමුත් ඉතින් මම ටිකක් අමාරුවෙන් ඒවා මේවා කරගන්නවා. මේ ඉතින් ඒ හින්දා ඕගොල්ලෝ කොහොම හරි දැන් දුක දන්නවා නේ. දුක හේතුව දුක නැතිකන් දුක නැති කිරීමේ මාර්ගය කියන අර තිරිසනා දන්න එකට වඩා ආර්ය සත්‍යයේ දුක දකින්නවා. හරි අර ඒක වෙලා තමයි ඒගොල්ලෝ දුක දකින්නේ. අර බෝතලේ බීපු හින්දා තමයි අරගොල්ලන්ට දුක දැනුනේ. නමුත් එතන හිටියනම් බොන්නේ නැතුව මොන වහද දන්නේ නැහැ කියලා එහෙම තිබිච්ච කෙනෙක් අන්නේ එයා ප්‍රඥාවන්තය. අන්න ඒ වගේ තමයි මේ අපි හැම දෙයක්ම මේ අපි වටේ අල්ලගෙන ඉන්න හැම දෙයක්ම අපිව දවන තවන සුළු දේවල් වහාගෙන ගන්න සුළු දේවල් කියලා තේරුණොත් අපි ඒවා පරිහරණය කරන්නේ බොහොම පරිස්සමෙන්. දැන් වහ තමයි. ඉතින් වහ එක තියෙන අපි කියමු කෘමිනාශක කියලා. කෘමිනාශක තියෙනවා. නමුත් ඔක බිව්වොත්නේ අපි මැරෙන්නේ. නමුත් ඒක අපි වතුරත් එක්ක කලවම් කරලා ඒක තර ප්‍රමාණයකට ඒක අපි ගහන්න ඕනේ කුඹුරට ගහලා ඒ ටික කරාට අපි මැරෙන්නේ නැහනේ. ඉතින් එන්නේ ඒක තමයි. දැන් වහ තමයි මේ දුකට පත් වෙන එකක් තමයි. නමුත් ඉතින් ඒක පරිස්සමෙන් පාවිච්චි කරලා අපි බලමු මේ ගොඩ යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මේකේ. ඉතින් ඒ හින්දා
බැඳීම තමයි දුක, දුක නැති කිරීම එක. ඉතින් නැති කිරීම මාර්ගය තමයි මේ විදිහට මෙනෙහි කිරීම කියන එක විතරක් ඔයගොල්ලෝ මතක තියාගන්න, වෙන දේවල් කරන්න යන්න අවශ්‍ය නැහැ. මේ සෝතාපන්න ඵලයේ ඉස්සරහට ගිය ආර්ය ශ්‍රාවකෙක් කියන්නේ ඕගොල්ලොත් මේක කරලා බලන්න ඕගොල්ලන්ටත් ඒ මාර්ගයට පිවිසෙන්න පුළුවන්. එහෙම නැතුව ඉතින් ඔය කියන කරන දේවල් ඉඳගෙන කරගෙන ඉඳලිවල අර දුක් විඳින විඳින වෙලාවක මලොත් එහෙම සතර අපාය තැනක යන්න පුළුවන්. මේක උත්සාහ ගත්තත් මේ ටික කරන්න, මේ ටික අවබෝධ කරගන්න උත්සාහ ගත්ත පිනෙනුත් ඕගොල්ලන්ට මේ සෝතාපන්න මාර්ගයට හරි පිවිසෙ වෙනවා. එහෙනම් ඒ වෙන ඕගොල්ලන්ට හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමදිනකටම තෙරුවන් සරණයි.